ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය හා අධිකරණ පද්ධතිය දේශපාලන අධිකාරී ග්‍රහණය තියෙන්නේ. ඒක පැහැදිලිවම දක්වනවා හතරේ ඈන් රටේ දේශපාලන අධිකාරී යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ. ඒක නිසා තමයි ඔබ දැක්ක පසුගිය සතියේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව නියෝගයක් දුන්නම ඔහු කිව්වා මම ගණන් ගන්නෑ. ඔබ දැක්කයි මම ඒව ගණන් ගන්නෑ, මම රටේ විධායක ජනාධිපතිවරයා, මම බලතල බෙදීම මට අදාළ නෑ, මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝගවලට යටත් නෑ කියලා. ඒ වගේම ඔබේ ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ලේඛනය මේ ගැන ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝග මත ප්‍රේගු අධ්‍යක්ෂක මර්ණ ජනරාල්වරයා නිදහස් කරපු ලේඛනයක්. මේකේ තියෙන්නේ බිලියන 7ක් මිලියන 7000ක් වරගම් කරපු 224 දෙනෙක්ගේ මන්ත්‍රීවරුන්ගේ නම. මම ඉල්ලීමක් කරනවා ලලිත් සිල්වා මැතිතුමාට මේක කෙලිම වෙබ්සයිට් එකේ දාලා ජනතාව දැනුවත් කරන්න. මේකේ ඔය 225 224ක් කියනවා. මේකට සම්බන්ධ හිතන්න එපා 224 පමණයි කියලා. මේකට සම්බන්ධයි සියලුම يعني විධායකයේ සියලුම ආයතන අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානී, නීතිපති මේ සියලු දෙනාම මේ අපරාධයට සම්බන්ධයි. මම මේ ටික ඉතා කෙටියෙන් කියනවා. සජීව ප්‍රේමදාස, එරාන් වික්‍රමරත්න, කවුද කබීර් හෂීම්, එතන ගියාම මොනසිල, හර්ෂඩි සිල්වා, ජාවිපේ සියලු දෙනා, පොහොට්ටුවේ සියලු දෙනා, එතන ගියාම සජීව ප්‍රේමදාසගේ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනා 224ගේ නම් තියෙනවා. මම ඉල්ලීමක් කරනවා මේකට ලලිත් දෙසිල්වා මහතාට මේක රටේ ජනතාවගේ දැනගැනීම සඳහා මේක අවධානයට යොමු කරන්න. අපි තවත් රැවටෙන්න බෑ. ඒක තමයි මම ඔබට කිව්වේ. ඔතන නීති ආධිපත්‍ය බලගැන්වීමට නම් අධිකරණය සම්පූර්ණයෙන්ම සීළු දෙනාගේ නිදහස වෙන්න ඕන. අධිකරණයට මේ නඩුවේදී මේක ඔබේ අයිතිය බලගන්නමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගෙනිච්චම අධිකරණයට කිසි දෙයක් කරගන්න බැරි වුණා. නීතිපති තන්නි කර 225 ආරක්ෂා කළා. Anything else? මේක තමයි පක්ෂයේ නිර්මාතෘවරයාගේ වැඩ පිළිවෙල. මේක මට ලන්ඩන් වල JVP මේකෙන් එව්වේ. මේක තියෙන්නේ පොලිසි ඩෙක්ලරේෂන් ඔෆ් ද ජනතා විමුක්ති පෙරමුණ. ඔහු යෝජනා කළේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා ඍජුවම අද ලලිත් සිල්වා මහාචාර්යතුමා ඉදිරිපත් කරපු වැඩසටහනමයි. ජනතාව ඍජුවම සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්මයි. අන්නේ වැඩ පිළිවෙල අද කියන්න කනගාටුව 60000 80000 තරුණ මිය ගියාට අද ජවි පෙටේ ඔක්කොත් අමතකයි. මම ඒකින්ද මේ අවස්ථාව නැවත කියනවා මේ රටේ ජනතාවට. ඔවුන්ට දාන්න බැරි හේතු දෙකක් තියෙනවා. ඔවුන් දැනටම අර ඔවුන්ගේ සීනි නඩුවටත් ඉදිරිපත් වෙන්නේ TNA නායකයා. ඔවුන්ට පුරුදු වෙලා තියෙනවා 13 දෙනවා කියලා. ඒ වගේම මම දන්නවා පක්ෂ නායකයෝ කියනවා අපිට අධිකරණයට එහෙම නිදහසක් දෙන්න බෑ කියලා. බුද්ධිමත් වෙයි තන්න. ජනරජයේ අධිකාරී බලවත ඔබ. ඔබ ඒකට එකඟ වෙනවද? බලතල බෙදීමේ સિદ્ધාන්තය කියන්නේ අධිකරණයේ 225 ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස විය යුතුයි. අන්න ඒක තමයි ඔබට පිළිතුර. පැහැදිලිවම අද මහාචාර්ය ලලිත් සිල්වා මැතිතුමා ඔබට ඉදිරිපත් කරන්නේ 100%ක් එදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. ඒක තමයි අපි විනිවිද පදනම සම්පූර්ණ සහයෝගය දෙන්නේ ඒ වැඩපිළිවෙලට. ඒක තමයි යෝජිත ජනසමත ජනතාව ජනරජ ව්‍යවස්ථාව. ඒකට අවශ්‍යයි අවංකත්වය, නිර්ව්‍යාජත්වය 100%. එහෙම නැතුව එක ගේන්න බෑ. ඒකයි මේ කියන්නේ. අද ඔවුන්ට දෙන්න බැරි හේතු දෙකක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ යොමු කරන ආණ්ඩු කුමාර දිසානායක පක්ෂයෙන් ප්‍රධානියට බය නැතුව ඔබේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ජනතාවට ඉදිරිපත් කරන්න ඔබේ දැන් ඔවුන් දැනටම මේ රටේ උතුරට සාහතික වෙලා ඉතරයි. නමුත් උතුරේ ජනතාව එහෙම වෙනම එකක් ඉල්ලන්නේ නැහැ. උතුරේ ජනතාව ඉල්ලන්නේ නැහැ මේ කොළඹින් ඉන්න TNA කට්ටිය තමයි වෙනම රටක් ඉල්ලන්නේ. ඒක නිසා මම ඔබට කියනවා බල කරන්න සජිත් ප්‍රේමදාසට, අනුර කුමාර දිසානායකටයි අපි ඔබේ දෙන්නම් කාසි වලට තවදුරටත් රැවටෙන්නේ. අපි අවුරුදු 76ක් රැවටුණා ඔබේ වැඩපිළිවෙලත්. මේ වගේම මහාචාර්ය ලලිත් සිල්වා මැතිතුමා ඉදිරිපත් කරන වැඩපිළිවෙල වගේ රටේ ජනතාවට ඉදිරිපත් කළොත් අපි සලකා බලනවා. එහෙම නැත්නම් මේ රටේ ජනතාව තවදුරටත් අපි රවට්ටන්න ඉදිරිපත් දෙන්නේ නැහැ කියන එක.
සියයට සියයක් වැරදි. මාලිමාව කියලා ඔබ දන්න ජනතාව මුක්ති පෙරමුණ කියලා දේශපාලන පක්ෂයක් තියෙනවා අදට. මාලිමාව කියලා දේශපාලන පක්ෂයක් නෑ. ඒක ඇවිල්ලා ඒකට ඔවුන්ට උන් කැමති නෑ. මම දැක්කා මම මේ කවුද විලේකුඩ අරියදේව ස්වාමීන් වහන්සේ මේ නාගානන්දට ආරාධනාවක් කළා. අම්බලංගොඩ විලේකුඩ අරියදේව කියන්නේ කෙස් ගහෙන් දිවි බේරාගත් ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම අද නැගිටලා එන්න පුළුවන් නම් සමන් පීස් රිෆනෑන්ඩු ඔහුගේ නම මොකද කියන්නේ කීර්ති ක්‍රීති රණබහ වික්‍රමබාහ. ඔහු ඇවිල්ලා කියන්නේ නාගානන්ද කවුද කියලා. අනුරු කුමාරලා නාගානන්දගේ 6ක් 4ක් දන්න මිනිස්සු නෙවෙයි. ඒ වැඩසටහන අද ඔවුන්ට අගමුල මතක නැහැ. ඒක තමයි අද පක්ෂයක් නැහැ. තව අලුතෙන් එකක් අටව ගත්ත මාලිමාව කියලා ඒක ඇවිල්ලා තන්නේ කර ප්‍රෝඩාව. එහෙම නැත්තම් මම ඔබෙන් අහනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. ඔවුන් අවංකන නිර්වයාජන අර පර්මිට් වාහන සම්පූර්ණම නීතිරෝධීව ඒකට ඇල මුදල් අමාත්‍යාංශය, රේගු අධ්‍යක්ෂක ජනරාල්, නීතිපති මේ සියලු දෙනාම සම්පූර්ණම නීතිරි පටහැනිව දෙනකොට මම ඔබට කියලා තියෙනවා ඒ කාලේ හිටපු කවුද යූබි වන්නිනායක වගේ මහත්වරු කවදාකවත් වගේ අපරාධ කළේ නැහැ. මේ සියලු දෙනා මෙතන ඉන්නවා. ඡන්දි කල්දාණ්ඩ මේ වගේ වැඩ අඩුම ගානේ දැනටවත් අවංකව ඇවිල්ලා මේ රටේ ජනතාවට ඇවිල්ලා අවංකව කියන්න ඕනි අපි අතින් මේ අපරාධ වුණා. ඉතින් මේ මාලිමාව කරන්නේ මේ මොහොතේ බරපතල රටේ ජනතාවගේ ඇත් දෙකට පටිය පැඳලා කරන වංචාවක්. මං ඉතින් මේ රටේ ජනතාවට කියනවා බුද්ධිමත්ව නැගී සිටින්න. තවදුරටත් කිසිම කෙනෙකුට අනුරු කුමාර දිසානායක වෙන්න පුළුවන්, සජීව ප්‍රේමදාස වෙන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්. අපිට වැඩක් නැහැ. පොහොට්ටුව නම් අද 100ට එකක්වත් පිළිගැනීමක් නැති පක්ෂයක්. ඍජුව නැගී සිටින්න ඔබේ අයිතියේ මහජනගේ තියෙන අයිතිය ජනතා පරමාධිපත්‍ය බලය වංචා කරන්න කිසිම කෙනෙකුට අවසර දෙන්න එපා. පැහැදිලිවම දැනටමත් මම දන්නවා ඒක ඔබට වර්ධනේ මොකද වෙබ්සයිට් ශ්‍රී ලංකන් ඩෙවලොප්මන්ට් ෆන්ඩ් මේ වෙබ්සයිට් එකට යන්න account number එක තියෙනවා. ඒ ඇරෙන්න මේ සංවිධානයේ කිසිම කෙනෙක්ගේ මුදලින් ආධාර ලබා ගන්න නැහැ. ඔබ දන්නවා අනිත් අය කියලා ලෝකේ පුරා ගත්තේ මුදලින් කිසිම දෙයක් ඒවා account කළේ නැහැ. නමුත් මේක සම්පූර්ණයෙන්ම විනිවිද භාවයේ තියෙන සංවිධානයක්. ඔබ මේකට අනිවාර්යෙන්ම ඔබ නොමසුරු සහයෝගය අපේක්ෂා කරනවා. මම දන්නවා මුදල් නැතුව මේ වැඩේ කරන්න බෑ. මම කියන්නේ මෙච්චරයි. මේක පැල කරන්න භූමියේ. මේක පැල කරන්න ජනතා පරමාධිපති බලයට පිටින් යන කිසිම කෙනෙක් අපි පිට පිළිගන්නේ මේ රටේ ජනතාවට ඍජුවම රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව බලගැන්වීමේ බලය. ඒ කියන්නේ ඍජුවම නීති සම්මත කිරීමේ බලය බලගන්වා මේ ගන්නා පියවරට සම්පූර්ණ සහයෝගය දෙන්න ඔබ දෙන හැම සත පහකටම සංවිධානය වග කියනවා. ඒ හැම දෙයක්ම ඔබට ඔන්ලයින් ගිහිල්ලා බලන්න පුළුවන්. එනිතිං එල් ඔබලගේ ප්‍රශ්න හඳුනම දෙන්නේ නැහැ කියලා නාමල් රාජපක්ෂ. ඔබ දැක්කා ඊයේ පෙරේදා ඔය කියන රාජපක්ෂ රෙජියම ගිහිල්ලා සුමන්තිරන් එක්ක ඔගොල්ලෝ කියන ඒවා සත්ත පහකට ගණන් ගන්න එපා. සුමන්තිරන් එක්ක යාපනයේ ගිහිල්ලා කරපු ප්‍රකාශය. ඔවුන් ගන්නවා මම ගන්නවා යාපනයේ තියෙන කිරිබත් කෑල්ල එහෙමම මට කියලා තමයි ඔහු කියන්නේ. මම නමවත් කියන්න අප්‍රසන්නයි. ඒ තරම් රාජපක්ෂ රෙජිම කියන ගණ්ඩ දෙයක් ඇති තැනක් නෙවෙයි. ඉතින් ඔබ පිළිගන්න එපා එක එකනාගේ වචන. අපි ඇවිල්ලා ක්‍රියා වෙන්න ඔප්පු කරපු සංවිධානයක්. ඔබේ හැම ප්‍රශ්නයකදී මේකෙන්ද එයා කියන දේවල් සත්ත පහකට මයින් කරන්න එපා. කොහොමද? නෑ ඒක කොහෙත්ම කරන්න බෑ. දැනට ඉන්දියාවට ගිහිල්ලා ඔය කියන කණ්ඩායම ඔක්කොම සජීව ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අනුරු කුමාර දිසානායක මේ සියලු දෙනාම නැත්නම් ඔබට ඉතාම සරලම නිදර්ශනය දැන් ලබන 12 සෙන්දියා තියෙන ඔය සීනි නඩුව ITN එක මොකද අනුරු කුමාර ඉදිරිපත් වෙන්නේ සීනි නඩුවට. සීනි නඩුව 12 සෙන්දියා එදා ඒක ඉරණම දැක්කම ඔබ තීන්දුවක් ගන්න එදාට. ඒ නඩුව අල්ලලා විසි කරන නිශ්චිතවම මොකද සීනි වලින් බිලියන 10000 කියන්නේ මිලියන 10000 16000ක වංචාවක් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය රවට්ටන්න බෑ. ජනතාව රවට්ටන්න පුළුවන්. ඇත්තම වංචාව මිලියන 430 ගානයි. මිලියන නමු බිලියන කියන්නේ මිලියන 10000 16000 හොරකම් කළා කියලා මොවුන් අන්තිමට පහුගිය 6 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ ඉල්ලීමක් කළා. මේ නඩුව සති 8කට කල් දාන්න ඒකට විනිවිද පදනම තරයේම විරෝධය ප්‍රකාශ කළා. මොකද ජනතාවට ඡන්දේට කලින් මොවුන්ගේ අවංකකම නිර්වාජත්වය දැනගැනීමේ අයිතිය තියෙනවා. එදාට ওই නඩුව ඉවරයි. ඕගොල්ලන්ගේ විදිහට ඉස්සෙල්ලාගෙන ආව පර්මිට් නඩුවක් ඒකත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒක සම්පූර්ණ බොරුවක්. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහට විධායක ජනතා ජනාධිපති බලතල ගැනීමට ගෙනාව අපේ අවස්ථා සංශෝධනයක්. ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ හැම මොහොතේම ජනතා පරමාධිපත්‍ය නීතිය ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඍජුවම ඔබ නියෝජනය කළේ විනිවිද පදනම පමණයි. එනි මෝ ක්වෙස්චන්? ඉවරයි. රයිට්. තෑන්ක් යූ වෙරි මච්. බොහොම ස්තුතියි ඔබ දැනට.
ප්‍රශ්න අහනවාද?